රහතන් වහන්සේලා ගත්තුත් එෙමපි ගත්තත් අන්‍යාකෝන්ඩ අන්‍ය මරහතන් වහන්සේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහාකශ්‍යව මහරහතන් වහන්සේ ආද උතුන් රහතන් වහන්සේලාගේ පටන් ලක්වැසි සිංහල මහරහතන් වහන්සේලා දක්වාම ඒ රහතන් වහන්සේලාගේ ශරීරවල ඉතුරන ඒ උතුන් දහතුන් වහන්සේලා ලංකාවයි බොහෝ තැංවල වැඩසිටින. අපි ගත්තුොත් පින්වතුනි මේ ධාතුන් වහන්සේලාගේ අගේ වටිනාකම තේරෙන්නේ. ඒ රහතන් වහන්සේලාගේ ගුණක් එක්ක. දැ කොන්්ඩ් මාරහතන් වන්සගේ ධාතුන් වහන්සේ නමක් කිවොත් අපිටඒ ලොකෝට වචනයක් වෙන්න පුළුවන්. කොන්්ඩ්‍ය මහරතන්සගේ ගුණ කඳ බලන්නඕ. කොන්්ඩ මහරතන් අසු බොහෝ කාලයක් වැඩි හිතී හිමාලි මන්දාකිනී පොකුණ තෙරම්. ගන්ධමාන පරිවතේ. ඇත්තු විසින් තමයි උපස්ථාන කළින්. භාග්්‍ය තුන්ාන්සකෙන් පිරිනුවම් පාන්්ට අවසරෑරක් කොන්්ඩං්්‍ය මහරහතන් වහන්සේ ආයෙත් ගන්ධමාන පරවත්ති තමන්ගෙල් ලින්නට ගිහිල්ල උන්හන්සේ පිරිණුවම් පේවා. ඇත්තුනි උපස්ථාන කරන්නේ.ඉතුට ඇත්තු ඇවිල්ල උදේ උපස්ථානට ඇවිල්ල රහතන් වහන්සේ ලිනෙෙන් එළියට වඩින කල්ලින් නො වඩින්නේ. හොඩ වැඩ කල්ලිනල ඇතුලට ගිහිල්ලා හොඩවැලිින් නාසේළඟට තියලා උසුම වැටෙන අද කියලා බලනවා ඇත්තු උසම වැටෙනෑ. අනේ අපේ සෞෝධරයාණන් වහන්සේ පිරිනිුවම් පාලා කෙලේ ඇතා කොංචනාද කලා. ඒ කුංචනාද කන්නකුට උපස්ථානට පැමිණි තුන්සියක් ඇත්තු කුංචනාද කළ. ඒ තුන්සියක් ඇත්තුන්ගේ කුංචනාදය අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්ව ඇසුනා කියලා. භහග්ගිතු වහන්ේ ඇහව කියනවා පිංවත් සැවැත්නරදි පින්වත් මහනනේ ඇතුන්ගේ කුංචනා දෙයක් ඇසුන අධහිමයි ස්වාමිණි ඔය තමයි නුබලාගේ වැඩි මහාල්ම සොහිුරා ඒ ආද වූ අන්ඥා කොන්්ඩන්ඥම් පිරිනුවම් පාපූ මොහුතේ ඒ ඇතුන්ගේ බිලාපය. යන්න පින්වත් මහනනේ ඔබගේ සෞෝදරයණන් වහන්සේ ග්‍යාධහනයට. ඉතින් ඇත්තු සඳුන් දර ගෙනල්ලා දර තියලා ඒ දරමත අනඥ්‍යා කොන්්ඩ්‍ය මහරහතන් වන්සගේ දේහය තැන්පත් කරන්නට කටුතුයතුවා. එහෙම කටයුතුෝ දෙෙනකුට ඇත්තු මෙහම උපස්ථාන කරනකොට දෙවියෝ කල්පනා කලා මේ මේ වෙනකට සංගයත් වැඩම කලා සංගයයිදහය දෙනක තියලා තැන්පත් කලා. දෙවරු කල්පනා කලා ඇයි අපි උපස්ථාන කරන්න ඇත්තේ අනඥ්‍යා කොන්ඩං්ඥාන් වහන්සගේ දේහය පින්වත්න චාතුම් මහරංජිකීට වැඩැම්වා. එයින් තාවතින්සේට තාවතින්සින් යාමේතු සිතේ නිර්මාණ රතිය. මේ විදියටට අඥ්‍යා කෝඩජජ මාහරතන් වවසගේ දේවි දේහය අකනිටා බ්‍රහ්ප්‍රහණ ලෝකයේ දක්වා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩම්වා. ආයෙත්තඒ ලෝකවලින් දේහේ පහලට වඩම්මල සංගයාගේ අතින් ඇත්තුන්ට දුන්නා. ඇත්තු තමයි දේහය වටේ පැදකුණු කරලා. උඩ තැන්පත් කළේ. මේ විදිහේ ආධානයක් බුද්ධහංසනය කව කෝතනකවත් වෙලා නෑ. ඊටුවසේ චිතකේ ගිනි දැල් වුන ඉතුර ධාතුන් වහන්සේලා අඥ්‍යා කෝඩඥ මහාරාතන් වහන්සගේ ධාතුන් වහන්සේලා කොන්්න්නඥ මාහරාතන් වහන්සේ නිසා දෙව්ලු උපන් පහන්සිත් ඇති දිවුරු ඉධාතුන් වහන්සල් බාගත්තා සංගේ අතරට ධාතුන් වහන්සල ලැබුණ භාග්‍යතුන්වන්ේ අනේක ගුණ කොණ්ඩ්ඥන් වහන්සේගේ ඉතින් ඒ ධාතුරන් වාහසේ නමන් අපිට වඳින්න ලැබුණුොත් කීතර වසනාවක්ද. ඊළඟට සාරිපපුත්තු මුොද්ගල්ලලාන මහරහතන් වහන්සේලාගේ ධාතුඋන්වහන්සේලා දැන් ඉන්දියාවේඒ සාරිපපුත්ත මහරහතන් වසේ මන්ගේ නිවසේදින්නේ පිරිනිවම් පෑවි තමන්ගේ මෞද්ධර්මීට යොමුකොට ඉතින් ඉතිරුවණ දා ඇ වඋුණහන්සගේ දේහේ සාරිපපුත්්ත මරහතන් වහන්සගේ දවස් සහතක් මිනිස්සුන්ඩු වදඳන්න පුදන්න තිබා සාරිපපුත්්ත මරහතන් වහන්සගේ දේහ වදීන්ට පැමිණ ඒ හදිසි කරදිරයකදීමිය ගිහිල්ල දෙවුලෝ උපන් විස්තරයක් අපී දිවසින්දුූටු දෙවුලෝ සැප වැඩසටහනි කතා කළා දොට සාරිපපුත්ත මරහතන් වහන්සේගේ ආධහනෙන් ඉතුරණ උතුන් ධාතුන් වහන්සේලා චුන්ද සාමනේරයන් වහන්ේ චුන්ද මහරහතන් වන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වඩනවා ස්වාමීනයේ මේ උත්තුන් ධාතුන් වහන්සේලා සාරිපුෘත්‍යයන් වහන්සේගේ භාග්්‍යිතුන්හසේ තමන්ගේ ශ්‍රීහස්තේයට ගත්තතා සාරිපුත මහරත්ත වහන්සේ ඉතුරු ච ධාතුන් වන්සේලා. ගුඩාක් ඉතුරුවෙන් නෑ පින්වත්න ධාතුන් වහසේලා ඉතුරුවවෙන්නේ පෙරහංකඩේකට දාාණඩ පුළොම ප්‍රමාණයක් වගේ. ඉතුරුුණේ. ඊට පස්සේ ඒ උතුන් ධාතුන් වහන්සේලා ස්භාගිතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අතී ඉතියාගෙන ශ්‍රීහස්තිී තියාගෙන සාරිපපුත්ත මාරහත් වහන්සගේ ගුණ ගාථ පංශීයකින් වදාලා ඒ ධාතුන් වහන්සේ සැවැත්නූර නිදන් කළ අදට සාරිපු ධාතු ස්තූපය කියලා සැවැත්නූර දවරන් මිහිතිීනවා. පස්සෙ කාලෙක ඒ උතුන් ධාතුන් වහන්සේලා ධර්මාසකරජරුවට ලැබුණ මුගලම් අහරාතන් වහන්සේ ගිජ්ජකූටයේ පරවතයේ කාලසිලා කියන ඉසිගිලි පරවත පාමුල කාලා ගල්තලාව ගල්ගුහවක වැඩින්තලා සොරුම් විසින් පහරදීලා පිරිවම් පෑවා. මුගලම් අහරතන් වහන්සේගේ දේහෙත් ආධානය කරන වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟ හිටියා. ඒ දේහෙට භාග්‍යතුන්හසේ දේහිෙ දෙැවෙන තුරු ළඟි හිටිය ඒ දේන තිරු විච ධාතුන් වහන්සේලා ස්තූපයක් කිරීම පිණිස්වභාග්‍ය තුන්න්නහසේ ලබාදුන්න. ඒ රජගානුවර වේලි වනරාමේ තමයි මුගලම් ආහරතන් වන්සගේ ධාතු ස්තුපය තිිලතිේ. ඒ උතුන් ධාතුන් වහන්සේලා ධර්මාසෝක රජතුමගින් පස්සේ සාංචයේ තැන්පත් වනම් සාංචී අග්‍රස්සාාවක් ස්තූපය කියළලා ස්තූපයක්ත්තිේෙන. ඒ ස්තූපෙන් ලබිච්ච ධාත් කැනින්වෙන් ලබච්ච ධාත්වන් හන්සේලා ඇලෙක් සන්ඩර් කනිම් හැම් කියලා එතින් එතුමා එංගලන් තිරිගිනිච්චා ඕොන මේකෝ මතක් කරන්න න ංගලන්තේ කෞතුගාගාරී විවරුත්ය නොකරපු රං කරඩු ස්තූපවලින් ඉන්දියාවේ ස්තූපවලින් ලැබිච්ච විවරත නොකරපු රංකරඩු ගල් කරඩු පලංගු කරඩු ඒ ඉන්දියාවේ කෞතු ගරි තැන් පත් වෙලාතිෙන. පිටේව දකිින්ට ලැබුණා ංගලන්තති දරම ප්‍රචාරිටගේ මොතක. ඒ නිසා සමහර සැදැහැවතුන් කෞතුකාාගය එහි ස්තූප නැති නිසා. සමහර සැදැහවතුන් එංගලන්තේ කෞතුකාාරයට ගිල්ල රද්ධවති නයි ඒ ධාතු කරනුළග දනින් වැටිල වන්දනා කරනවා. ඉතින් ඒ නිසා මේ බලන් ඉතින් එංගලන්තෙට ගෙනියල්ල ඒ ධාතුන්ාන්සෙල ගොඩාක් මේ ගින්නට හු වෙලතිනෙන කනනිංහැම්. ඇතුමා ඒධාතුන් අහරති බ තැන් අනුවයිති. ඉටසේ ඊට කලින් යන් ධාතුකොටසක් ඉන්දියාවටත් ලැබුණ ලංකාවට ලැබුණා. ඒ ලංකාවට ලැබිච්ච ධාතුන් වහන්සේලා දැන්තැම්පත්වති එදස් නවසේ පනස් පහේ ලංකාට ලැබුණ කොළඹ මාලිගයා කන්දර කන්ද අග්‍රස්්‍රාවක මහා විහාරයේ තැන්පත්්‍ර ලතියෙනවා අග්‍රස්ශ්‍රාව ධාතුන් වන්සේලා මහිතේ වෙසක් පෝයට වගේ ඒවාගේ අවස්ථාවල් දී ධාතුන්නන්සේලා දකිින් ලැබෙනවා අත්තිශහිීම් පාරිසුද්ද උතුම් ධාතුන් වන්සේලා අග්‍රස්රාව කන්න වන්සේලාගේ ඒවාගේ මග්‍රස්්‍රාව කියයවා සාරිපුත්තමක් ගල්ලන්න මහරත්ත වන්සේලාගේ අතිශ්‍යයීම් පූජනියම ධාතුන් වන්සේලා දකින තැම්මේ කියන්නෙවා ඒ ධාතුන්ාන්සෙල්ල දකිනවනං ඔන්න පොසම් පෝයට බුද්ධංගල ආරන්නේ සේාසනයේ ධාතුන්නන්සේල්ල දකිින්ද ලැබෙනවා. බුද්ධංගල ආරන්නේ සේනාසනේ තිබුණ ස්තූපක කැනින් කරද්දි ලැිච්ච කරණඩුයේ නෙළුම්මල් තුනක් තිබුණ. එයි එක නෙළුම්මලක් කුසයි අනිත් නෙළුම්මල් දෙක පහතන් තිබුණ. ඒ පහතිෙන් තිබන නෙළුම්මල් දෙකේ උඩ පියනේ බෝපත්් දෙකත් තිබ්බ එක බෝපතක සාරිපපුදත්‍යයන් කිය තිබුණ අනිත්තක මොගල්ලානයන් කියලා. විවෘත ක ලබ න රු්මතිය ෙලුමේ ්‍රී උතුන් දහ සරුවච්ඥ ධාතුන් වහන්සේලා තුන්න්නමක් වැඩන්නවා. අර අනිදධාතු වන්සේලා එක එක නමගානේ මුගලම් ආරත්තන්වන්සගේ සාරිපපුත්තු මාරත්තන් වන්සගේ පොසම් පෝයිට යන් පුළුවන්ගුණොත් බුද්ධදංගලාාරන්නේ සේනාසනේදර ඉතාමත් සොඳු රුදධාතුන් වන්සේලා සියසි සිිස්සය දෙකගන්න පුළුවන්. හිතිං ඔබ හිතේ අදහසක්කඇති කරගන්න ජීවිත දැන් ගොඩා අයිගා සවල්තයනෙ මම හවල් තැනයනවාවල් තැයනවා මම මෙම වෙනවා මෙහෙම වෙනවා කියලා ජීවිතය ප්‍රාර්ථනා ගොඩකට ඒව පුඩ්ඩක් මෑත් කරලා මේ උතුන් ධාතුන් වහන්සේලා මේ මෙතෙක් දක්වොදැන් අපි අද විශිපස්වෙනි වැඩසටහනම්. තුරු වැඩසටහන් විෂිපහකින් කියල දුන්න ධාතුන් වහන්සේ ලාගේ විස්තර ඒ ධාතුන් වහන්සල වැඩසිටින තැන් ලංකාවී අනි අපි වැඳගන්න ඇත්තැන් කිය. කොයි තරන් දෙයක් දවාගේ සිතතිවිී ඒ එකතු කරගන්නවන. පිටරට ඉන්න අයි ලංකාවටාවට පස නිකං කාලබේලා ඔහේ තැන්තැන්වල් ඇවිදිලා ඉන්නෙ නැතුව ඒ අර් ලංකාවට ඇවිල්ලා මේ ස්ථාන දරුවන්ට පෙන්හන්න. මේ ස්ථානවල්ල දරුවෝ ධනනමල වන්දනා කරවන්න. පිටරට ඉන්නකොට ඔබට දකිින්ඩ ලැබෙන මිනිස්සු ඔබට දකින්න ලැබෙන දරුවෝ කවදාවත් ධාතුන්ාන්සේ නමක් ළඟ දන හලනේ. ධාතුන්න්නාන්ස නමට අත්්ෙක එකතු කොල්ලා මැදලන. බදදුගුණ දංගුණ සඟගුණ කියලා වැඳලනෑ. ඒ ලෝකෙන් තමන්ගේ දරුවා වෙනස් කරගන්න. තමන්ගේ දරවා බුදුගුණ කියපු කෙනෙක් දංගුණ කියපුගෙනෙ සඟගුණ කියපුගෙනෙක්. ජයිසිරිවා බෝධිාහසේ වැඳපු කෙනෙක් රුවන්ගලි මහාහසැයි වැඳපු කෙනෙක් දළදහන්සේ අකුධාතුන් වහසසි වැඳපු කෙනෙක්. අග්‍රස්්‍රාවක ධාතුන් වහන්සලා වැඳපු කෙනෙක් කියලා. ඒ ආසිරවාදී තමන්ගි දරවාට ලෝකී තියන්න දුර්ලබම දේ දෙන්න. අධ්‍යාපනය කියන එක රැකී රත්සා මෙිලමුදල් කියෙන එක ලෝකේ සියලු දිනාට ලැබිෙනේවා ලෝකයේ සියලු දෙනාට ලැබෙනේවා ඒ අතරින් තමන්ගේ දරුවන්ට අන්න අට නොලැබෙන මෙවැනි සම්පතක් දෙමවපිය දුන්නොත් ඒ දෙමවපියෝ නය නෑ ඒ දෙමවපියෝ සාප ලබන්න ඒ දෙමවපියෝ අසාධාරණ නෑ තමන්ට ජාතකෝන්න තමන් බිහිකරපු දරුවන්ට උතුම්මදේ දුන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ උතුන් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න මෙරහතන් වහන්සේ ලගේ ධාතුන් වහන්සේල්ලා ගෙන පිමතක් කලි ඊළඟට ඒ අරහා අග්‍රස්්‍රාවක සාරිපපුත්්‍ර මාරතන් වන්සගේ ධාතුන් වහන්සේල්ලා තියෙන තැනක් විදිහට ඉන්දාව යොත් කෙලින් නාළන්දාා විශ්වවිද්‍යාල ශරිපපුත්්‍ර මරතන්සගේ ධාතු ස්තූපයක් තියන තවත් වන්නත් රහතන් වහන්සේ ලගේ. ඉන්දියවෙේ තැනින් තැන ගොඩ ස්තූප තියෙනවා ඉති රහතන් වහන්සේ ලාගේ ස්තූප. ඊළඩ පංගතුන ආනන්ද මහරහතන් වහන්සේගේ උතුන් ධාතුන් වහන්සේලා වැදන්නවා ආනන්ද මහරහතන් වහන්සේ අවසාන කාලී ගංගානංගගායින මහවන එක වැඩ සිටි උනාන්සේ එක දවසක ගංගානන්ගගේ මේ පැත්තිේ ගමී පින්ඩ පාතති වඩින අනිදවස ගංගානන්ගගේ හා පැත්තිේ පින්ඩ පාති වලින ඉතිං ආනන්ද මාරාහතන් වහන්සේ ගඟින් මේ පැත්ති දවසක් පින්ට පාති වඩිනා යහැ පැති දවසක් පිට පාතින වඩිනවා. ආනන්ද මාරහතන්සිේ පිරිණවම් පාන කාලි පැමිණියා. ඉතිං ආනන්ද මාරාතන් වන්සේ දෙ පිරිසනවම අසාධාරණයක් නොවෙන්ද ඉදා ආනද මාරතන් වන්සේ පිරිනවම් පාන කියල ගංග මීවරි තීවුරත් භෝජනය පිරුණා. ගංගානං ගගගගේ අහසයට පැනෙන ගෙලා. රිද පාති හරි දක්වල තේජූ කසිනට සංවැදිලා මගේ ආනන්දු ස්වාවින් වහන්සේ ආකාසය පිරිනුවම් පැවේ. ශ්‍රී දේහහි ඉබේම දැල්වෙලා ධාතුන්න්නාන්සේලාව ඉතිරි වෙලා ගඟෙන් මේ පැත්තට එක කොටසකුත් ගඟෙන් මේ පැතරික කොටසකුත් ධාතුන්න්නන්සෙල බිදි ලගිය.වෙයින් ගඟෙන් එහා පැත්තට විශාලා මානුවර පැතට ලැබිච්ච ධාතුන්න්නාන්සල කොටසාක් තැන්පත් කරලා තමයි අප විශාලාමානුවර කූටාආගාරය හඳද්‍ය යනකොට දඹදිවගීක කෙනෙක් දන්නවා අර සිංහකොල්නොතියන තැනතියෙන ආනන්දිස්තූපය සුවසේවාන්දන්න පුළුවන් තෙනම් පින්වතුනි ඇත්තටම මේ වෙලාවානුව අපි මේ විදිර කතා කරන ගියාට මේ රහතන් වහන්සේල ධාතුන් වන්සල ගැන එකක් එකක් ගානය කතා කරන්නවා ඒ රහතන් වහන්සල ගුණත් එක්ක නමුත් මහා ධාතු පරිනිර්වාණී බුදුරජාණන් වහන්සේ සමඟ කේන්දර වෙලා තියෙන නිසා අපි රාහතන් වන්සල ගැන වච්නයක් කියලා භාග්‍යතුන් වහන්සේගේ විස්තරී කරන්ටයි කල්පනාව. ඉතින් පින්මතුනි මේ විදි රාහුල මහ රහතන් වහන්සිේ පිරිණුවම් පෑවිී දෙවුලෝව තවතිසාවි. රහුල මහරතන් වහන්ගේ ධාතුන් වහන්සේ දේහි දව්නෙද තෞතිසාවි බුද්ධවාාසනයේ තෞතිසාවී පිරිනිිවම් පා දේහි ආදාාන කටයුතු කරපු එක්කම මේක රහතන් වන්සේ රාහුල මහරහතන් වන්සේ ඉතින් ධාතුන් වන්සේල දෙවලෝතියෙන් මනුසල්ලෝකට ලැබුණු දෙවිකෙනෙ එක්ගෙන් මිසක් වෙන කරමයක්ම. ඊට පස්සේ මේ විදිහට ආයිලංට අපි කතා කරන්නව මහාකක්ශ්‍යව මහරහතන් වන්සේ. මහාකශ්ව මහරහතන් වහන්සේ නන්ත ගුණ තියෙන මහා දුතගුණෙන් බබලන ගෞතුම් බුද්ධ සාාසනයේ අනුබුද්ධ වූ මහකෂ්්‍රව මහරහතන් වන්සේ විරාගි බවන් මිහි මඩල සොලෝපු මහරහතන් වහන්සේ. දහරම සංගායනාව කළ මහරහතන් වහන්සේ ධාතු එක්රැස් කළ මහරහතන් වහන්සේ වනාාන්සිේත් පිරිනුවම් පානට ගුරුපාද කන්දට වැඩම කළා. ඒ ගුරුපාද කන්දී කුක්කුට පාද කුකුලෙගේ පාවගේ කඳු තුනක් අතර තමයි ලනතින් ඒලෙනේ පිරිනිුවම් පානකොට හි මටඩල සහඳිත වෙලා ගිය. ඒ පරවත තුන රහතන්න්නාසගේ අධිෂ්ඨානින් එක් වනා අදටත් කුක්කුටරවති ගුරුපාදලින ඒ පරුවත තුන එකට එකතු වෙලා තියෙන්නේ. මහාකර්ශව මහරතන්නසගේ දේහෙ දැවනෑ ඇතුළේ තියෙනවා. අදටත් මහකශව මහරතන්ාන්සගේ ශ්‍රද්ධෙයේ ඒ විදිහම අදටත් තියෙන කොක්කුට පාද පරුවති. ඒ දේහහි දැවෙන්නේ යම් දවක මයි ත්‍රීබුදුරජාන් ේ පහල විච කාෙක. ඒනිසා මහකක්ව මහරත්ව වසගේ ධාතතුන්හන්සේල නෑ නමු මහකක්ව මාහරතන්ස ජියෝමාන විද්ධීං උන්හන්සගේ ශ්‍රීමුකෙන් ධන්ත ධාතුන් වහන්සනමක් ගැල වුණා. ඒක අරහත් පරම්පරාවන්න විල්ලා අනුරාධපුරයට ලැබුණා මිඳු මහරත්ත වසකෙන් පස්ස. ඒ ධාතුන් වහන්සේ අරහතන් වහන්සේලා ගලපාත රජමහාවියාරයට වැලෑමවා ගලපාතට ඒ ගලපාත වෙහිෙරට ඒකාලෙ කියල තින්නේ බහිීමතිත්තකිවි කිය බීමතිත්ව විහාරයකය. ඊට වස්ේ දුටු ගැමුණු මහරජ්ජරුවන්ට ආරංචුනා මහාකශ්ව මහරතන්හන්සිේගේ දළදවන්සේ නවක් බීම තිත්ව විහාරී ගලතුරු වෙහිලේ තියෙනවා කියලා මේ ගලපාත විහිරි බින්තුට. ඉසින් ඉක්මට සද්ධාතිස මේ කුමාරය යව්වා සම්පූර්ණ වෙහෙර හදන්න මහකක්ශව මහරතන්ාන්සි දුපාහර පිණිස ඉතට ලස්සන මන්දිරයක් හදලා විහාරය හදිවා ස්තූපනය දල්දහන්සේ බලන්න පුළුවන්. ඊට පාසේ එතැනින් පස්සේ බොහෝ රජෝරු වන්දනමාන කළ මහා විජේබාහු රජ්ජුර මහපරාග්‍රම බාහු රජ්ජරෝ, නිසංකමල්ල රජ්ජුරු බොහෝ පුදු පූජාවන් කරලා තියෙනවා ගලපාතට පැමිණිල්ලා දළදා වහන්සේට. දෙවියම් බමොන්වාදින සක් දෙවිදු දාශේක්ෂේ පිටිපස්සයෙන් වැටී හිටපු. මහාකශ්ව මහරහතන් වහන්සේගේ තුන් ලෝකෙටම තියන එකම එක ධාතුන් වන්සිනමයි. තුන් ලෝකෙටම මහකෂශව මහරත්තන් වන්සගේ එකම එක ධාතුන් වන්සිනමයි යෙන්නේ ගලපාත රජමා විහාරය අද පාවාලුවට ගිහිල්ලා ඇයි මේ මිනිස්සු ගුණ දන්න ඇති නිසා. ඒ නිසා යන්න ඒ උතුන් ධාතුන් අහසල වැඳ පුදාගන්න ජීවිතය පුදන්න ගුණ කියන්න මලින් පහනින් පුදන්න සුඳින් පුදන්න. ජීවරෙන් පිරකිරම් පුදන්න සුඳ පැන්ිසින්ද සුවඳ මල්ලි හින්න. ඉතින් ඊට පස්සේ උතුන් ධාතුන් වහන්සේලා දමදින යුගගේ පරාකම් භාහ රජ්ජුරු දවස් තුනක් නැවතිල ඉඳල පූජා පවත්තලතිය න තුන් තේවාව දමදිනනි පරාකුම් බෞරජුරු තමයි සේ හදන්නේ දළ දවහන්සේට මාකශ්්‍ර මාරතන් වහන්සගේ. ඊට පස්සේ ඒ උතුන් ධාතුන් වහන්සේ ගලපාතිෙන් වැඩැම්ම වෙනය කොහෙටවත් අප්‍රමාණ ප්‍රධීප පූජා ස්තූප පූජා දළදා පූජාාවෙන් වන්දනා කළා ඊට පස්සේ මීට අුරුදු දෙසියකට කලින් සෑය දිරාපත් වෙලා බොහෝසයි ඊට පස්සේ රජයෙන් අවසරරං නාය කාමුදුරුවරු සියලු දෙනා එකතුව සෑය විවර කල්ල ධාතු කරඩු එලියට ගත්තා නැවත මීට අවුරුදු් දෙය පනාකටත කර කලින් වාස ධාතුරන් වහන්සිේ දවස් හතාක් ලංකාව සීරදිනාට වඳන්න සැලැස්ව පින්නන්න ඒකාල ඊටපු වාසනාවන්ත පිරිස මහාකශව මහරත්තා නම්සගේ දරදාවන්සේ ඇස් වලින් දෙක්කා. ආයිස් සැයි තැම්පැක්ල අදටත් සෑයි ප්‍රතිසංස් කරනය කර උබව පේනවා අදටත් ගලපාත සෑය සුඳුරුම සෑය අදටත්වයනවා බින්තුට ගල පාත රජවාවිහාය මහාකෂවු මුරදවුගේ දදදා වහන්සේ හැඳ ගන්න. ජීවිතේ අංගයක් කරගන්න සුදූපාට පිවිතුරු නෙළුමෙන් පුදන්න. සොඳුරු සුවන්ද ෑහෙන සමම් මලිපු දන්න. මහාකක්ශ්ව මහරහතන් වහන්සේගේ ගුණ කඳ කියන්න. මාහමනවා පින්මත්තු වෙන වන්දනාපතේ මහාකශ්ව මහරතනස මනි ගුණවරුණ තියෙනවා ඒ කවි කියන්න. තේරපු මහකශ්ප තේර බොජ්ජංගාදති බජ්ජංග සූත්‍ර කියන්න. ිට පොත්තියෙනවන කශ්ප කශ්වප සයුත්තය කියල සංයුත්නිකයි දෙකේ වෙනම ශ්ෝව මහරහතන් වහසට දේශනා කරපු සූත්‍රතියනවා ඒ සූත්‍ර කියන්න කාශ්‍යප මහරහතන් වහන්සේ මි මඩල සුලෝපූත්තමය බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුුව පොරෝපූත්තමයා. බුදුරජාණන් වහන්සේ මම හා සමානයි මේ කස්වප කියලා තමාට සමාන කර පූත්තමයා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පැවට පස්ස චිතක තිබුණ දේහේ සිරිවාකමන නලලේ පිහිටි උත්තමයක් මහකශව මාරතන් වහන්සේ. අපගේ ආධ්‍ය ආචාරය පාද උත්තමයන් වහන්සේ. අපගේ අනුබුද්ධ වූ මහාකශ්්‍යව මහරතන් වහන්සේ ශාසන බහරධහරී මහකශව මාරතන් වහන්සේ සසු නඹරේ පුන් සඳ වූ මහරතන් වහන්සේ. හාකව මොනිදුුන් වඳින්ද තුං ලෝක එකම එක ධාතුන් වහන්සේ ළඟ ඇයිදෝ මිනිස්සු වඳින් නැත්තේ කියලා හිදෙනවා මහාකශ්ව මොනිදුුන්ගේ නිකෙඩෙස් බව නිසාද අල්පේච්ච බව නිසාදෝ වනගත බව නිසා දූ කියලත් හිතෙනවා. ජීවිතයේ මේ මනුස ජීවිතයක් ලැබලා මහාකශව මහරත්ව වහන්සගේ දරදා වහන්සේ ඇඳලා නැත්තං වැඩක්මනැෑ. පාන්සිතින් වදින්ද. දම යන්න බරිනම් වයසක ඇත්තන් එක දවසකරයන්න දරුවන්ට කිය අනේ මාව අපි ගන්නගෙන පලලල් ලීතන්ට කියලා. අමාරු නෑ පහසුන් යන්න පුළුවොම් පාරවල් තුොටවා. ඊට පස්සේ ඊලකට කොච්චර බලන්න තුන් ලෝකෙටම තියෙන එකම ධාතු ස්තූපය මහකශ මහරතන්න්සේගේ පෙන්තුොට ගලපාත රජම්‍යහාරි මල්කඩයක්වත් නෑ ඒ ඇන්නේ මිනිසු යන්නේන්නේ නෑ කෙනෙකන. මල්කඩයක්වත් නෑ. නි නිදරමිනිස්ස යන්ඩ න්ඩ යන ොන කවරවල මල් කල අද්දා ගනි එතකුටේ වෙෙහිර ආයුත් මල්ලම් පිරිී සුවඳින් පිරී ඉතින් ඒ වගේ රහතන් වන්සේගේ දලදා වහන්සේ ගැන විස්තර ගිලට තිනව මලියදයෝ මහරහතන් වහන්සේ ලංකාවේ ගත්තන් ඊට කලින් කියන්න ඕන මහිදු මහරහතන් වහන්සේ ගැන මිහිදු මාරහතන් වහන්සේ පිරිනවම් පෑවේ මිහිදු පුරාටවක මිහින් තලාවේ දිදස් විශ්‍යය මේ අවුරුද්ධ ඔක්තෝම්බර් මාසි විසිතුන් නිදාට තමයි මිහිදුපුරාටෝකයේ දෙන්නේ වත් පෝයට කලින් එන අටෝක දවස එදා තමයි පිරිණවම්පාපො දවස ඉතිං මිහිදු මාරාත්තන් අසගේ ගුණවරුණ මෑතයුගගේ ආයෙත් පැතිරිල ගිය නිසා බලන්න මේ ශාසනහි අවසාන ප්‍රබොහෝද කාලය මේ ඒ එක ඉක්මට පින්කර ගන්න කියන්නේ දු හාරතන් වන්ේගේ පිරිනුවම් පෑමෙන්න් ඉතුරුුණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහින්තල්ලයේ හදපු සෑය ගරා වැටි ලතිබුණේ. ඒ සෑ කැනීමෙන් ලැබච්ච ධාතුන් වහන්සේලා තමයි මහිදු ධාතුන්න්නහන්සේමිහින්තලේ ධාතුමන්තරය වැඩින්නම්. ඒ උතුන් ධාතුන් වහන්සේලා ලංකාව පුරා මහමෙවුුණ අසුපුළු වඩම්මනව මේ බිදදස් විස්සේ ඔක්ටෝම්බර් එකොස් වෙනිදා ඉඳලා විසි දෙවෙනිදා දක්වා. සදධහරූපානයෙන් විස්තරකයාාව. ඒ ධාතුන්න්සල සියසින් දැකබලාගඩ මොකද මේ විසිතුන්ගනිදා මිහිඳු මාරාතන් වසේ පිරිණවම්පාපු දවස යෙදෙන වප්පු රාටවකට ගරාාවටී තිබෙන මිහිදු සෑයේ ප්‍රතිසංස් කරනය කරන්නට මුල් ගල්තියනවා. ඊළඟ වප්පු රටවක වෙනට සෑය හෙදිලා තියවිී අද ඔබ ඇස්වලින් දකෙනෙ ධාතුන්නාන්සෙල්ලා එදාට සෑයි තැන් පත්වෙන. මේ අවසාන අවස්ථාව මහිදු මාරත්තන් වවසගේ ධාතුන් වන්සේලා ශීසින් දැකගඩ ලබෙන. මේ අවස්ථාව නැති කරගන්නපා කොයි ලෝකෙ කොදනක හිටියත් මේන්ද පුළුවන් තැනැකින්න්නවනම් ඉක්මන් ඩැවෙල දාාතුන් අසර දෙකබ ලගන්න. පහන්සිතන්වාදට උපහර කරන්න විසිතුන්ගනිදා මිහින්දුු මහ සෑට මුල්ගල් තබන පින් කමේ මුල්ගල් තිබෙනකුට කොහහි හරි ඇතකින් දලා ඔයන්න සාධකාරයක් දෙන්න. ඔ ොක්කෝ මේ පිනෙ කොටස් කරෝ. ඔබ ඔක්කෝ මේ සෑයපිනැ පිනය කොටස්කරූ. අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ. අපිට සෑ තියෙන්නේ වෙෙරතියන්නේ සඟරුවනන්නේ බුදුගු නැහෙන්නේ ධර්මියයෙන්නේ පින් පව් අපි දන්නේ හොඳ නරක දන්නේ මිහිදු මහරහතන් වන්සේ නිසා. සිංහල ජාතියක්ත් තියෙන්නේ මිහිඳදු මහරහතන් වන්සේ නිසා. මේ ලෝකට ම දර්මී තියන්නේ මහිඳදු මහරහතන් වන්සේ නිසා. අනුබුදු මිහිදු මහරත්තන් වන්සිට කෘතුගුණ සරකන්ද. රජගල මිහිදු මහරහතන් වහන්සගේ සහ ඉත්්‍යය මහරහතන් වහන්සේගේ ධාතු තැන්පල් සෑයතියන රජගල ගරා වැටිලා. මිහිඳු මහරාතන් වන්සේගේ ධාන්තු තැන්පත් සෑ ගාාවවැටිලා කියලා මහිදු මාරත්ත වන් ගෙන ම දේශනමාලාාව කරනකොට මම හඳ නගල කිව්වා අනේ මේ සෑය කවරුවත් හද නැද්ද කියලා. ඉතින් ඒ නිසා කෙසේ නමුත්ම මෙහින්තලේ මිහිඳු සෑයට මුල්ගල් තැබෙනවා කෙන අපි සතුට කාරණවා. ඒ අස්සේ පුංචි දුකක්තියෙනවා. රජගල මහිඳු සෑය ගරා වෙට තියෙනවා. කවුරු අතත තියන්නේ. මොක දූ කියල හිතෙනවා. වගකීුත්තෙක් නැද්ද කියල හිතෙනවා. පනතියෙන සිංහල බෞද්ධෙක් නැද්දෝ කියල හිතෙනවා. රජගල මිහිදු සෑටි ග කල දසාාව. අපේ අනුබුදු මිහිදුු මාරහතන් වහන්සේ. ඉතින් කෙසේ නමුත් තුන් ධාතුන් වහන්සේලා වඩම්මන මහිඳදු සැෑපිත් සංස්කරණය කරනවා තින් මම සිංහතුන්ට සිීහි කරන්නේ. අංගුලි මාල සෑයට ගොඩාක් අය මෙිහිෙ කලා ගොඩාක් පින් කර ගත්තා ගොඩාවක් මහන්සේ වනා ගොඩාක් මිනිස්සු පින් කළ ඒවාගේ සියගුණයක් මහන්සේන්න මිහිඳු සෑයට. ඔබ සිංහල බෞද්ධෙක් නම් ශසන පිහිට ගත්ත නම් එකම එක බණපදයක් කරි ඔබ හලා තියෙනවන නයගෙවන්න මිහිඳ සහයට අතින් ගඩු ලක්තියලා. අත උත්සගන්ඩ පනතියෙන පුංචි අය ඉන්නවනන් ගෙදරයේ පුංචි ළමයාගේ ඇතිනුත් ගඩු ලක්කිනියා සිතුන් ඉද ඉ පසෙ විස්තර කියයි ඒ ශ්‍රමදාන කටිතුූට කොහොඳ සභාගවෙන්න කියෙලා නොයා ඉන්ඩ නගේ පා. මොහ විශසාල ස්තූපයන්නේ අවරතුගන හැදිෙන ස්තූපයන්නවී ඉතාමත් කෙටි කලකින් හැදේවී මිනිසුන්ට සල්ලි වලට පඩියට සෑ වැඩකරන්න ඉිරිතියන් එපා. ඔබගේ ශ්‍රමය ඔබගේ ඇස්වලින් අද අපි අඩන ජීවිතය අපේ මොහොතක් හරි නැතිවුණාන අඩන වැලපෙන ජීවිතේ මහිඳු මහරතන් වහන්සි නිසා. නිසා වැටින්ඩ තිබක්කු ගොඩා කඳුලු මින්දු මාහරත්තන් වහන්සි නිසා අපේ ජීවිත නැතිව වුණා කඳුලු නැති වුණා ඒවිට ගොඩාක් දාඩිය වැටිඩ සලස්වන්ද ඒ සෑයේ නිසා දාඩිය වැටිඩ සලස්වද මිහිදු සෑයට මෙහි කරන්න දාසෙක් වගේ මෙිහි කරන්න ගොඩා පිං්‍රැස් වෙනවා ඔය තමයි මිහිඳදු මහරත්තන් වහන්සගේ ධාතන් වන්සලේ කතාව. ඊළඟට මලියදේව මහරහතන් වහසේ මලියදේව මහරහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා වැඩිඉන්නවා මලිදව මහතහන්සේ ලංකාවයි ප්‍රකට මහරහතන් වහන්සෙනම ගොඩක් ස්තූපල වැඩන්නවා විශේෂයෙන් මලියදව රජමහවිහාරිතින වටහරාමින් ඒ උතුන් සෑය තුළ තැන්පත්ව තිබෙනවා ඊලාන් කටගමෝ මලියදේව රජ මහා විහාරි සළු ගුලු විහරි කියලත් කියලා තියෙනවා කටගමුව මලිය දේව රාජමහා ව්‍යහරි පාදනිය ඇතව කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඒවි ස්තූපයේ තිබිල හම්බවනා සුළුගුළු උපාසක තෞතිසාවේ ගිහිල්ල මනුස්සුලෝකයට ගෙනාපු රන් සලුවේ කොටසකුත්. ඉති එහ දිතිස්වල බෝධීන් වහසේ නමකුත් වැඩෙන්න. ඉතින් නිසා පුලුවන් අයි ිහිලම ඇඳ ගන්න මලියදියවමා රහතන් වහන්සේගේ වීළඟට තවතිනෝ ධාතුන් වාන්සේල රහතන් වන්සේලාගේ කුජ්ජ තිස්ස මහ රහතන් වහන්සේ කියන්නේ ධර්මාසෝක රජ්ුරු ලංකාවීපදුනා කුජ්ජ තිසනවින්. ඒ උුතුන් රහතන් වහන්සගේ ධාතුන් වාන්සෙලත් වැඩවා. මම හිතන විදිහට අප යහලාතියෙන විදිහට ජේතවනයත් ස්වර්ණමාලි සෑයත් අතර තියෙන සයිල්ලි ස්තූපිය කුජ්ජතිස්ත ස්තූපයි කියරති න අ තැන එතන වඩ පුළුවන් යුතුන් ධාතුන්නා සෙලවැඩින තැන ඊළඟට දේවානම් පිතිසි රජ්ජුරුව ආපහු ලංකාවීපදුනාා පිපදිල පැවිදුුණා ඒ පැවිදුන රහතන් වසගේ නම වියග්ග මහ රහතන් වහන්සේ ඒ රහතන් වන්සගේ ධාතුා සිරත් වැඩිනවා ඊළඟට මේ විදිහෙට නොයෙක් නංවලින් අරිට්ටවා රහතන් වහන්සේ. අදි නොයෙක් නංවලින් ඉන්න රහතන් වහසේගේ ධාතුන් වහන්සේල් ගොඩක් වැඩීන්නවා. හැබැයි පවතුන මේ ධාතුන් වහන්සේලා ධාතු පරිර්වාණය වෙන කල් වැඩිඉන්නව කෙළෙකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ තමයි අබෑටයක් නමුත් ධාතුන් වහන්සේ ධාතු පරින්වාණි දක්වා වැඩින්නවා. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ ඊට කලින් අතුරුදහන්ෙන්ට ඉඩකඩතියනවා. ඉතකොට ගොඩාක්. සිංහතුන ගොඩා කරහද ධාතුන් වහන්සේලා මේ නැලි ගණනක් අරහද්ධාතුන් වහන්සේලා වැඩඉන්න ස්තූවේ තමයි රංකොත්වෙහෙර. ඔබ මීත අවරුදු කීපි අවරුද්ධකට මාරකට කලින් අවුරුද්ධයකට විිතර කලින් ය රංකොත් වෙහර සෑරජාන් වහන්සේ වන්දනා කළා. රැය පහන් වනතුරු ලක්ෂ සංඛ්‍යයාද පිරිස සිංහල මහරහතන් වහන්සේලාගේ අරහත් ගුණත් කියමින් වැදා. රංකොත් වෙහිරට ලක්ෂ ගණන් සම්මල් ලස්සා වගේ මිනිස්සු තැන්තෙෙන්මට සුදුව සුදුුවතින් නිඳල සාධකාරදුන්නා. රංකොත් වෙෙරේ නැලිගාන අරහද්දාාතුන්නා සෙලවැඩින්නවා. ඒවාගේම සරවශ් ඥධාතුන්න්නන් සිෙල පනශනමක්කඩන්නවා. නිසා රංකොත් වෙහිෙර අනිවාරෙන් අවදුර බැහැරින්න කෙනෙන්නම් අවුරුද්ධට එකවදාවක්වත් වන්දනා කරගන්න. පොළොන්නරුව සහි ඒාවට අය නිතර නිතරමදිින්න්න රකොත් වෙහි. රහතන් වහන්සේලාගේ රාගදේශුමෝහ දුරුකරපු අපගේ රහතන් වහන්සේලා ඉදිරිී වන්දනා කරන්න ඒවාගේ වැැමිනිිතියා සාගතයේ කාලේ විසිහතර දහක් රහතන් වහන්සේල්ලා එකතැන අපත් වුණානි ඒ රහතන් වහන්සේලත් ගැඹුරු කන්දර කියන මහා පර්ෝතයක තමයි ඒ රහතන් වහන්සේලාගේ දේහේ පිරිනුවම් පැවට පස්සේ විසිහතර දහක් එකතැන පිරිනුවම් පාලතිය නව සාගතයේ කාලේ එතකොට ඒ දේයක් උත්සලලා ආධහනය කරන්නව කෙනෙක් නෑ. සක් දෙවිද තමයි කියනවා ඒ දේව ලාධහනය කළේ. ආධහනය කල්ල ධාතු සෑයි හදලතියෙන සක් දෙවිඳූ. ඒ ධාතු සැහය කොතනද කියලා කියට අපි දන්නෙ නෑ. නමුත් විසිහතර දාහා ක්‍රහතන්වන්සෙලාගේ ධාතුන්නාන් සෙලා තැන්පස් අයකුත් තියෙනවා. ඒවගේම පොළොන්නර්වී සුංගා විිල තියෙනවා නකුලො මහා වේහිර කියලා. ඒ පැත්තේ හිටිය නකුළ කියලා රාජ කුමාරේ. ඒ රාජකුමාරයා හදු පිෂ්තූ පිරිකෙන නකුල විහිර කියලා. ඒ නකුල වෙහිරී රහදන්වන්සේලාගේ ධාතුන් අන්සේලා වැඩින්නවා. ගලොනි නකුල කියන රාජකුමාරයා කයිවිඳලා මරණින් මත් ඉපදුනේ නාගලෝකි. ඒ නාගලෝ කිපදුන නාගරාජ්‍යයා තමන් හදපු විහිරරි ගුඩාක් ප්‍රාතිහාරය පවනෝ. ඒ විෙරෙටිකිනු නකුල මාවිරේ රහතන්වන්සසිලලාගේ ධාතුන්සෙල වැඩින්න තැන්. මේ විදිහයට ලංකාවපුරා නොයිෙක්තැන්වල රහතන් වහන්සේලාගේ උතුන් ධාතුන් වාහසලා තැන්පත් ස්තූප තියෙනවා. අද වනත් අපට ස්තූප කරද්දි ධාතුන් වහස ලැබෙනකුට වැඩිපුර ලැබන්නේ රහතන් වහන්සේලගේ ධාතුන් වන්සේලා සර්වච්ඥ ධාතුන් වහන්සේලා ඉතරං ලැබෙන්නේ. නමුත් දෙ අංගුලි මාල මහහිස්තූපයේ සරුව විශේෂයසී කරන්න ඕන අංගුලිමාල මාරහතන් වහසගේ ධාතුන් වහන්සේලා ගැ පහතුනී අංගුලි මාල මහරහතන් වහන්සේ අරහත්තුවයට පත් වෙලා මහාවනී තමයි වැඩිහිටි. ඉතකුට අගුලි මාල මහරහත වන්සිට ගුඩා කුපස්ථාන කරල තියෙන්නේ වනී හැසිරෙන මිනිස්සු. නිල් මානිල් පුද්දලා දෙවුලෝගී අයින්නවා. මී පැනිිපුදලා දෙවුලෝගිය අඉන්නවා. ඉතින් ඒවාගේම වනේහිටපු මහා දඩයන් වැද්දික් අංගුලිමාල මහරහතන් වන්සිට පැහැදිලා දානය පූජා කරලා ංගුලි මාල මහරහතන් වන්සකගේ බනහාල මාර්ග පල් ලබල තියනවා. ඉටවසේ ඔහු බෝ කෙටිකාලකින්මියගිහිල්ල දිවියලෝ කිපදුන මහා දිවිරාජික් වෙලා. ඉතින් ඒ අතරතුර තමයි අංගුලි මාළ මාහරහතන්ස ටික කාලයකින් අංගුලි මාළ මාරතන්සේ අරහත්තුවර පත්තුල ගුඩාක්කල් වැඩ ඉදලනෑ ටිකකාලෙකින් පිරිනුවම් පාලසේ. පාල අගලි මාල මහාරහතන් වහන්සගේ සිරී දේහය දැල් වෙද්දී අර දිවිරාජයා දැල්වෙන චිතකෙන් අගුලි මාල මහරහතන් වහන්සගේ ධාතුන් වහන්සේලා අර දේහේ දැල්වේ ගැනම යනකුට ධාතුන් වාහසේ අරගෙන. ඒ ධාතුන් වාන්සේලා දෙවුලොව වඩා හෙන්දෙව්වා. ඊට පස්සේ ඒ පරම්පරාවෙන් ලැබුණොත් තමයි. ඉතිං අපිට පරම පූජනය ගුරු දේවොත්තුම් පින්ව ලොකුසාමීන් වහන්සේගේ මේ උතුම් පිරිසුදු ධර්මපපචාරි ආනුභාාවේ නිසාම ලොකුස්වාවින් වහන්සේට අංගුලි මාල මහරතන් වහන්සේගේ ධාතුන් වහන්සෙල දහස නමක් කල බිල තිබුණා. ඒතු අංගුලි මාල මහරාතන් වහන්සේගේ ධාතුන්නාාන්සේල දහස නමම සුවඳවත් සයිලමය ධාතු ගරබය තුළ අංගුලි මාල සෑයේ නිදහපිතයි. සිිස්සේ වඳින්න පුළුවන්. මහත්ේෙද ඇති මහා බල ඇති කල්පයක් පවතින සත්‍ය ක්‍රියාව යානුභාව ඇති යකුම් යක්ෂණයන් තැතිගන්නාව දෙවියම් බඹුන් වදින්න වූ ඒ අගුලි මාල මහරහතන් වන්සගේ උත්තුන් ධාතුන් වන්සේලා. සිරි අංගුලි මාල මහසැයිත් තේජස මෙතකයි කියල කියන්න බෑ. අංගුලි මාල මහරහතන් වහසගේ ධාතුන්වහන්සේලාම තැන්පත්. එතරං මහා ස්තූපය මේ පෘතුවයේ තියෙන එක ස්තූපය අගුලි මහල වහසයි. ඉන්දියාවේ අගුලි මාල මහස්තූපී තියන පිරිත් කියපු තැන. පියඒ අංුිමාල මර අතන්සි පිරික් කියියපු තැනට මල්ලි හලා දිව්‍යලෝකයේගේ දෙවරුන්ගේ විමානකතාතියනවා. පිරික් කියියපු තැනට මල්ලි වැඳපු පිනෙන් දෙව්ලෝගේලා. ස ධාතුන් වහන්සේලා දහස නමක් වැඩඉන්න අංගුලිමාල මහසෑයට උපස්ථාන කළොත් මලින් පාහනින් සුවඳින් පිදුවත් කොහොම පිනක්කයිද. ඒ නිසා පිංගතුනි සිිස්සේන්තිින්ද. ඉතින් සීවලි මහරතන්සිගේ උතුන් ධාතුන් අන්සෙල්ල වැඩඉන්නවා ති බක්කුල මහරන්තන්සිගේ උතුන් ධාතුන්හන්සෙල්ල වැඩඉන්නවා මේ විදිහයට උතුන් ධාතුන්හන්සෙල්ල වැඩන්නවා. මේතමයි රහතන්වන්සේල්ලගේ ධාතුන්න්නන්සෙල්ගේ කතාව. ඒ උතුන් ධාතුන් අහන්සෙල්ලා ධාතු පරිනිර්වාණයට කලින්ම පිරිනුවම් පානවා. ඒ ධාතුන්හන්සේල් අතුරු දහගෙනවා නැතිවෙල යනවා. අවසාන ිතුරෙන්නේ බුදුරජාසගේ ධාතුන්සල විතරයි ඒ ධාතුන් අන්සලා පිරිනෝම්පාන කතාව තමයි මේ කියන්න දන්නේ ධාතු පරිනිර්වාණය. ඉතින් ඒ කතා විතාමත් තව වැඩසටන් කීපයකින්ම ධාතු පරිනිර්වාණය අපිට ආහන්්ඩ ලැබෙනවා. ඉතිං උතුන් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ විස්තරාද අහන්ඩ ලැබුණේ. එ භාග්‍යතුන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේත් උතුන් ධාතුන් වහන්සේලාගේ අනුහසින්. ඔබසිරදිනාට සිත්වීවා කියලා අවිසිත් ප්‍රාචන කරන.